ආරාධනාවක් කරා. අපි ආරාධනාව බාර අරගෙන විවාදයට සම්බන්ධ වුණා. ඉතින් ඒකට එන එක සජිත් ප්‍රේමදාසගේ වක්කීම. මොකද සජිත් ප්‍රේමදාසලා ජාතික සමගි ජන බලවේගය ස්වාධීන රූපවාහිනිය ප්‍රතික්ෂේප කළා නැහැනේ. ඊට පෙරාතුව දවස් කීපයකට පෙරාතු වෙච්ච විවාදවලදීත් මම දැක්කා හර්ෂන් රාජකරුණා ඒ තුලා වැඩසටහනේ ඉන්නු. ඉතින් අදටත් ඒ පක්ෂයේ මන්ත්‍රීවරු මේ රූපවාහිනිය ආයතනයට සම්බන්ධ වෙනවා. දැන් රූපවාහිනිය ආයතනයට ගහන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේක විහිළුවක්. මේ රටේ ජනතාව මේක හොඳට දන්නවා. ඇත්තටම ගත්තොත් අපිට කාත් එක්කවත් පෞද්ගලිකව ඩීල් නැහැ. අපි තා පැහැදිලිව විවෘතව මේ රටේ ජනතාව ඉස්සරහා සියලු දේවල් අපි සිද්ධ කරන්නේ. ඒ අනුව තමයි අපි කිව්වේ රයිට් අපි වාදයට සූදානම්. ආර්ථිකය ගැන කතා කරන්න සජිත්ට බැරි නම්, සජිත් බෑ කියනවනේ, ආර්ථිකය ගැන කතා කරන්න වෙනම කට්ටියක් ඕනේ කියලා. ඒ කියන්නේ ආර්ථිකය ගැන කතා කරන්න සජිත් දන්නේ. ඒක තමයි ඒකේ අදහස. දන්නේ නැතිඳ තමයි ආර්ථිකය ගැන වෙන කට්ටියක් එක්ක කතා කරන්න, මාත් එක්ක වෙනම කතා කරන්න. එහෙම වෙන්න බෑ. අපි සූදානම්, අපේ නායකයා සූදානම් ආර්ථිකයේ, දේශපාලනයේ, අනාගතේ රට හදන විදිය, ඒ සියල්ල පිළිබඳව කතා කරන්න, විවාද කරන්න. ඒ අරමුණෙන් තමයි අපි ලෑස්ති වුණේ 6 වෙනිදා ඒ විවාදයට සහභාගී වෙන්න. අපි සහභාගී වුණා. නමුත් ඔහු ආවේ නැහැ. ඉතින් අවිලා නැතුව දැන් රනිල් එක්ක ඩීල් කතා කියන නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු කාටවත් දිස්ත්‍රික් සංවර්ධන වැඩ සඳහා මන්ත්‍රී ප්‍රතිපාදන පෞගේ කාලේ වෙන් කරේ නැහැ. හැබැයි දැන් සජමි මන්ත්‍රීවරු 19 දෙනෙකුට වෙනම රනිල් මුදල් වෙන් කරනවා. මේ තියෙන ලයිස්තු, මේ උඩින්ම ඉන්නේ කවින්ද ජයවර්ධන, ඊළඟට අජිත් මානප්පේරු, ඊළඟට දිලිප් පෙදාරච්චි, ග්‍රාන්ත කරුණාතිලක, හරි, රුපියල් මිලියන 1206ක් මේ සජම මන්ත්‍රීවරු 19 දෙනෙකුට වෙන් කරනවා. ඩීල් එක තියෙන්නේ මෙතන. ප්‍රතිපත්තියක් ගත්තා, ආණ්ඩුව ප්‍රතිපත්තියක් ගත්තා, අයවැයදීම මන්ත්‍රීවරුන්ට වෙනම පුද්ගලිකව සල්ලි වෙන් කරන්නේ නැහැ කියලා, දිස්ත්‍රික් සංවර්ධන සබ් කමිටු වලට විතරයි සල්ලි දෙන්නේ කියලා. හැබැයි එහෙම තියෙද්දී හොරපාරෙම මේ ඩීල් දාලා මුදල් වෙන් කරනවා. ඉතින් මේක ප්‍රසිද්ධ රහසක්. දැන් කවුරුත් දන්නවා. ඉතින් සජමෙම මන්ත්‍රීවරු මේ ගැන පරස්පර කතා කියන්න පටන් ගත්තා. ඒ නිසා අපි කියනවා පැහැදිලිව මෙතන ඩීල් එක තියෙන්නේ සජබේ රනිල් කණ්ඩායම. මේගොල්ලෝ දෙගොල්ලක් නෙමෙයි. මේ එක කණ්ඩායමක් නේ. මොනවද රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාසගේ පක්ෂ දෙක අතර ප්‍රතිපත්ති වෙනස? මේකම කණ්ඩායම, එකම පක්ෂ, එකම ප්‍රතිපත්තිය නියෝජනය කරන කණ්ඩායමක් දෙකට බෙදිලා ඉන්නවා. ජනතාවට කියනවා මේවට අහු වෙන්න එපා. ඇත්ත ඩීල් එක තියෙන්නේ එතන. ඇත්ත ඩීල් එක ක්‍රියාත්මක වෙන්නේ රනිල් සහ සජිත් කණ්ඩායම අතර. ඒ තමයි මේ උදාහරණ. තව උනතරම් උදාහරණ තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඩීල් දාන ගමන් අනිත් අයටත් දික් කළා. තමන්ගේ විවාද කරන්න බැරිකම, ඒ විවාදෙට එන්න බැරි බංකොලොත්කම වහගන්න හදන්න එපා. ඒ බංකොලොත්කම වහගන්න ඔවැනි ප්‍රකාශ කරන්න කරන්න තවදුරටත් විහිළුකාරයෙක් බවට පත් වෙන්නේ සජිත් ප්‍රේමදාසම තමයි. ඒගොල්ලන්ගේ ගෝලයෝ, එයාගේ ගෝලයෝ ටික මේක මඩේ දදා හොද හොද ඉන්නකොට තව තවත් හැල්ලුවට ලක් වෙන්නේ, විහිළුකාරයෙක් බවට පත් වෙන්නේ ඒගොල්ලන්ගේම නායකයා තමයි. ඉතින් ඒගොල්ලෝ කැමති නම් ඒක කරගන්න. තවත් මේක හොද හොද මඩේ දැම්මට කමක් නැහැ. ඒගොල්ලන්ට අයිති වැඩක්. හැබැයි ඇත්ත ඩීල් එක මොකද්ද කියලා මේ රටේ ජනතාව දැන් තේරුම් අරන් තියෙනවා. ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන්න ඒක අසමත්. ඒ නිසාම ජාතික ප්‍රශ්නයට සැබෑ ස්ථිර විසඳුමක් ලබා දීම අරමුණු කරගෙන එවැනි මතයන් දරන විවිධ කණ්ඩායම්, දේශපාලන ධාරාවන් සමග අපි සාකච්ඡා කරලා අලුතෙන් ඒ පිළිබඳ වාද විවාද කරලා සම්මුතියකට ඇවිල්ලා ජාතික ප්‍රශ්නේ විතරක් නෙමෙයි අපේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම දැන් යල්පැන ගිහිලා තියෙන්නේ. දැන් ලෝකයේ අලුත් වෙලා, රටත් අලුත් වෙලා තියෙන්නේ. ඒ රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි අනිවාර්යෙන් සම්පාදනය කරනවා. දැනටත් අපි ඒක වැඩ කටයුතු ගොඩක් කරමින් යනවා. සපේ පාලනයක් යටතේ, ජාතික ජනබල වේගයේ පාලනයක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි ජනතාවට ඉදිරිපත් කරනවා. එය ජනතාවගේ ජනමත විචාරණයකින්, අපි ජනමතයකින් අනුමත කරගන්නවා. අන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා වෙච්ච සියලු දෙනාගේ එකඟත්වයෙන් ඇතිවන ස්ථිර විසඳුමකුත් අපි ඉදිරිපත් කරනවා. ඒක තමයි අපේ ස්ථාවර. ඒ කියන්නේ 13ට එහා ගියපු එකක්ද? ඒක ඒ විවිධ පාර්ශ්වයන්ගේ සාකච්ඡාවෙන් සම්මුතියෙන් ඇතිවන විසඳුමක් තමයි ඉන්නේ. ඒකද පිළිබඳ සාකච්ඡා තාම පටන් ගන්නේ නැහැ.
වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.